හරි කටන් ගුඩ් මෝනින් අපි බලමුද බිට්කොයින් සහ එතීරියම් වල අප්ඩේට් එක මොනවා වගේද කියලා. ඔයාලට මතක ඇති බිට්කොයින් එක මෙන්න මේ හරියේදී අපි ටෙලිග්‍රෑම් channel එක පොඩ්ඩක් ගිහිලම් බලමු. හරි මෙන්න මෙතන. හරි ඔයාලා මතකද මෙන්න මේ අප්ඩේට් එක දුන්නා මාකට් එක මෙන්න මේ සිනාරියෝ එක වැඩ කරන්න තියෙන chance එකක් තිබ්බා කියලා කිව්වා. මාකට් එක මෙන්න මේ highest point එක break කරොත් නැත්නම් මාකට් එක මෙන්න මේ zone එකෙන් reject වෙන්න පුළුවන් කියලා අපි කිව්වා. ඔයාලට මතක ඇති. ඒක විස්තරේ මෙන්න මෙතන යටින් දාලා තිනවා. මෙතන මොකද්ද මේ වෙන්න පුළුවන් දේවල් ටික කියලා. හරි. දැන් මාකට් ඕනේ. දැන් පේනවා ඇති මෙන්න මේ zone එකෙන් තමයි මාකට් එක reject වෙන්න තිබුණේ. හරි. දැන් බලමු අපි මාකට් එකට මොකද්දලා තියෙන්නේ කියලා. හරි. ඔයාලට පේනවා මාකට් එක දැන් ඒ zone එකෙන් reject ලා තිනවා. reject ලා මෙන්න මේක තිබිච්ච imbalance එකෙන් 50% දැන් fill වෙලා තිනවා. හරි. දැන් ඊගවට මොකද්ද මාකට් එකට වෙන්න පුළුවන්? මාකට් එක මෙතනින් ස්ට්‍රොන්ග් කැන්ඩලින් බ්‍රේක් කරා. ඒ කියන්නේ මාකට් එක දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් වුණා. හරි. මාකට් එක ඊගවට මෙන්න මේ zone එකට මේ zone එකට අපි ගොඩක් කාලෙ ඉඳන් watch කරන් ඉන්නේ. මෙන්න මේ zone එක මාකට් එක එන්න පුළුවන් කියලා. ඒ කියන්නේ 21225 සහ 20849 කියන මෙන්න මේ zone එකට. හරි. දැන් අපි මේක අයින් කරගමු. දැන් මේ ටික වැඩක් නැහැ ඇත්තටම. හරි අපිට තාමත් මේක මේක තමයි වැලිඩ්. මේක මෙන්න මේ zone එක තාම වැලිඩ් අපිට. ඒක නිසා මම මේක අයින් කරන්නේ නැහැ. අපි මෙන්න මේක තව ටිකක් extend කරලා තියාගමු. මේක අපිට වැලිඩ් වෙයි ඉස්සරහට. හරි. දැන් මාකට් එක මෙතන තිබිච්ච imbalance එකෙන් 50% fill වෙලා තියෙනවා. හරි. සහ මෙතනත් ලොකු gap එකක් තියෙනවා. හරිද? දැන් මාකට් එක මෙන්න මේ zone එකට ඊගාවට එන්න පුළුවන්. ඊට අමතරව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ news time එක. ඔයාලා මතක ඇති ඉනර්සි අප්ඩේට් එක දුන්නා. මෙන්න මේක. පෙබරවාරි 14 පෙබරවාරි 14 CPI data release කරනවා සහ පෙබරවාරි 15 16 කියන දවස් තුනම USD වලට news තියෙනවා. මේ වගේ ලොකුම බලපෑමක් වෙන්නේ crypto market එකට මෙන්න මේ CPI data release එක. ඒක නිසා market එක ඒකට කලින්ම රියැක්ෂන් දක්වන ඉතින් මෙන්න මෙයා තමයි කට්ටේ දන්නාදී පවෙල් බලමු. මෙයා තමයි CPI data කියන, ඒ කියන්නේ CPI data මොන වගේ negative පැත්තට ගියොත් එහෙම market එක ඊගාවට තවත් crash වෙන්න පුළුවන්. කොහොමත් මේ මාසේ පෙබරවාරි 14න් පස්සේ market එකේ direction එක හරියටම අපිට තීරණය කරගන්න පුළුවන් වෙයි කියලා personally මම හිතනවා. සහ මොකද මාකට් එක දැන් ඕවර් එක්ස්ටෙන්ඩ් වෙලා තිබුණේ. අපි ෆෝවර්ඩ් චාර්ට් එක ආවට පස්සේ ඔයාලා පේනවා අපි මෙන්න මේ ඇඳගත්තු ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි ඔක්කොම අරගෙන මෙන්න මේ බැලන්ස් 50% ෆිල් වෙලා තියෙනවා. ඊගාට මෙන්න මේ zone එකෙන් තමයි අපිට bounce එකක් ගන්න පුළුවන්. හරිද? හැබැයි මෙහෙම ප්‍රශ්නයක්ත් තියෙනවා. අපිට මේ යට තව valid PO එකක් තියෙනවා සහ මෙන්න මේ මෙතන valid liquidity එකක් තියෙනවා. හරිද? මෙච්චර දුරට මාකට් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන් එකම එක හේතුව CPI data negative වුණා තමයි මෙන්න මේ zone එකට ඊගාව ක්‍රෑෂ් එක වෙන්න. එතකන් අපිට මෙන්න මේ zone එක hold කරන් ඉන්න පුළුවන්. මේ zone එක break කරොත් එහෙම මාකට් එක ටිකක් තද බල විදියට ක්‍රෑෂ් වෙන්න පුළුවන් මෙන්න මේ zone වලටම. හැබැයි මෙච්චර දුර මාකට් එක ක්‍රෑෂ් වෙයි කියලා තාම අපිට කියන්න බෑ. හැබැයි අඩුම මෙන්න මේ zone වල මාකට් එක ඇවිල්ලා ඊගාව පුල් බැක් එක ගන්න පුළුවන්. සෝරි, ඊගාව රිට්‍රේස්මන්ට් එක ගන්න පුළුවන්. දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් වෙච්ච නිසා. හරි. අපි දැන් බලමු ෂෝට් ටර්ම් මොකද මාකට් එකට වෙන්න පුළුවන් කියලා. හරි. 2 hour දාගත්තොත් එහෙම අපිට මෙන්න මෙතන තියෙනවා PO එකක්. හැබැයි මෙතන PO එකට ඉන්ඩියුස්මන්ට් එකක් නැහැ. ඒක නිසා මාකට් එක තව මෙන්න මෙහෙම දෙයක් මෙන්න මෙහෙම රීට්‍රේස්මන්ට් එකක් හදලා මාකට් එක මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. නැත්නම් මේ මෙතන ක්‍රෑෂ් එක මෙතෙන්ට උනත් ඇවිල්ලාම මෙතෙන්ට එන්න පුළුවන්. හැබැයි මෙතෙන්ට එන්න එක අනිවාර්ය නැහැ. මෙතන හැදෙන ඉන්වෙස්ට්මන් සහ ලික්විඩිටි අනුව ඒ අදාළ PO වල මාකට් එක රියැක්ෂන් දක්වන්න පුළුවන්. අපි දැන් දැනට මේ ලයිව් මාකට් එකට සාපේක්ෂ වෙන්න පුළුවන් දේ තමයි මෙන්න මේ දේ. මාකට් එක මෙතනින් ඇවිල්ලා මේ zone එකට bounce වෙලා මේ zone එකෙන් reject වෙන්න පුළුවන් ඊගාව scenario එකේදී. ඔයාලා කොහොමත් මෙන්න මේ zone එක watch කරන්ඩ අපිට මේ zone කොහොමත්ම valid daily chart එකට ගියොත්. හරි, daily chart එකට දැන් අපි daily chart එක ගියොත් එහෙම වට පේනවා අපිට. අපි කතා කරන අන්තිම level එක තියෙන්නේ, sorry,
මෙන්න මෙතන තමයි අපි කතා කරන අන්තිම ලෙවල් එක තියෙන්නේ. ඩේලි chart එකට සාපේක්ෂව අඩුම මාකට් එක මෙන්න මේ zone එකටවත් ඇවිල්ලා ඊගාව pull back එක ගන්න ඕනි මෙන්න මෙහෙම. අනේ roughly අඳලා පෙන්නන්නම් මෙන්න මෙහෙම දෙයක්වත් අපිට බලා ගන්න පුළුවන්. හරි. මම කියන්නේ mid term to long term analysis එකක්. මේක බලමු මේක වැඩ කරන්න තියෙන සම්භාව්‍යතාවය අඩුයි. එහෙම නැත්නම් මෙතන මෙන්න මේ zone එක break කරලා ඊගවට market එක 30,000 කියන zone එකට උනත් market එක up වෙන්න පුළුවන් මේ scenario එක perform කරොත්. අපි බලමු මේ මෙතන හැම reaction එක 90 market එක මොන වගේ දෙයක් කරයිද කියලා. හැබැයි මාකට් එක දැන් මෙතන ඕවර් එක්ස්ටෙන්ඩ් වෙලා තියෙන නිසා මාකට් එක බොහෝ දුරට මෙන්න මේ zone එක break කරයි. හොඳට මතක තියාගන්න මම කියන්නේ mid term to long term analysis එකක්. දැන් short term වෙන්න පුළුවන් දේ තමයි මම ඉස්සෙල්ලා කිව්වේ මේ මාකට් එක මෙතෙන්ට අවිලා මෙතෙන්ට අප් වෙලා crash වෙන්න පුළුවන් කියලා. long term analysis එකක් ගත්තොත් එහෙම මෙන්න මේ analysis එක තමයි වැඩ කරන්න අවස්ථාව තියෙන්නේ. ඒ අදාළ තැන් වලට reaction වෙන ආකාරය අනුව ඔයාලට ඊගාව update එක ගේන්නම්. හොඳට මතක තියාගන්න මාකට් එක over extend වෙලා තියෙන්නේ. හරි. අපි අයපාරක් ෆෝ chart එකට ආවෙ එහෙම. හරි. ෆෝ chart. හරි. මෙහෙම ගත්තොත් එහෙම divergence එකක් නුත් නැහැ. හැබැයි RSI එක ගොඩක් යටන් ගිහින් තියෙන්නේ market එක මෙතනින් valid pull back එකක් ඉන්න අවස්ථාවක් නැතුවා නොවේ. හරි. අපි බලමු Bitcoin එකේ අප්ඩේට් මේක. අපි බලමු Ethereum වල අප්ඩේට් එක මොන වගේද කියලා. හරි. Ethereum අප්ඩේට් එක ගත්තොත් එහෙනම් ඔයාලට මතක ඇති මාකට් එක මෙන්න මේ zone එකකින් bounce වෙන්න පුළුවන් කියලා කිව්වා. දැන් මාකට් එක මෙන්න මේ zone එක මාකට් එක bounce වුණා. හැබැයි අපි හිතපු divergence එක මාකට් එක හැදුවේ නැහැ. සහ මාකට් එක අර අපි watch කරන් හිටපු 50% level එකට මාකට් එක ආවේ sorry ආවේ නැහැ. මාකට් එක මෙතන equal වත් නෙමෙයි liquid shape එක ගිහින් තියෙන්නේ market එක අදාළ මෙන්න මේ zone එකෙන් තමයි market එක rejection එකක් ගත්තේ. හරි. දැන් මේක ඇත්තනම් කවත් valid නැහැ මේ zone උන්. හරි. මේ zone දැන් valid නැහැ. ඊකට Ethereum එක bounce වෙන්න පුළුවන් possible level එක මෙන්න මේ zone එක බලමු අපි. මෙන්න මේ set එකම liquidity කරගෙන මේ zone එකෙන් market crypto sorry Ethereum එක මේ zone එකෙන් up වෙන්න පුළුවන්. හරි. අපි ෆෝවර් chart එක දාගත්තොත් එහෙම ෆෝවර් chart එකට සාපේක්ෂවත් ඒ zone එකම තමයි තියෙන්නේ market එක bounce වෙන්න. හැබැයි මම ප්‍රශ්නයක් තියෙනවා. market එක දැන් මෙන්න මෙතන අපි daily chart එකට එනවා. daily chart එකට ආවට පස්සේ බලන්න market එක ඒ කියන්නේ ලොකු liquidity ප්‍රමාණයක් හදලා තියෙනවා. නිකන් මෙතන වට පේනවා ඇති mitigation වෙවි market එක ලොකු liquidity ප්‍රමාණයක් හදලා තියෙනවා. හරි. හරි market එක ලොකු liquidity ප්‍රමාණයක් හදලා තියෙනවා. market එක හැබැයි imbalance හද ගිහින් නෑ imbalance තියෙනවා. හරි imbalance තියෙනවා. market එක මෙතනින් lower time frame වලට සාපේක්ෂව reaction එකක් දෙන්න පුළුවන්. හරිද? හැබැයි ඒ දෙන රියක්ෂන් එක ඊගාවට මේ zone එක break කරන්න තරම් රියක්ෂන් එකක් වෙන්නේ නැති වෙයි කියලා මට හිතනවා. මොකද මෙතන liquidity ගොඩක් තියෙනවා සහ මේ liquidity අරගෙන market එක ඊගාව crash එක වෙන්න ඕනේ. ලොකු crash එකක් නෙමෙයි බොහෝ දුරට 1345 වගේ zone වල market එක crash වෙන්න පුළුවන්. අපි බලමු ඒකත් ඒ හැදෙන liquidity සහ හැදෙන POI වල reaction මත ඊගව update එක දෙන්නම්. දැන් lower time frame වල ගත්තොත් ඒ කියන්නේ 4 hour 1 hour වගේ ගත්තොත් එහෙම අපිට මේ zone එකෙන් තමයි මේ zone එක සහ මෙන්න මේ zone එකෙන් තමයි ඊගව reaction එක දෙන්න පුළුවන් zone විදිහට තියෙන්නේ. හරි. මම හිතනවා Ethereum update එකත් ඔයාලට clear වෙන්න ඇති කියලා. අපි BTC dominance chart එක බලුවත් එහෙම ඔයාලා මතක ඇති අපි ඇඳගත්තු ඒ scenario එක ඒ විදිහටම තාම වැඩ කරනවා. බලමු අර CPI data release එකත් එක්ක මොන වගේ දෙයක් වෙයිද කියලා. මෙතන bullish divergence එකකුත් තියෙනවා නේ. bullish divergence එකකුත් perform කරලා තමයි market එක BTC dom chart එක up වෙන්නේ.
US dominance chart එක ගත්තොත් එහෙනම් US dominance අපි කියපු විදිහෙන් තමයි වැඩ කරනවා. ego rejection එක තියෙන මෙන්න මේ zone එකෙන් lower time frame සාපේක්ෂව fall කියන higher time frame එකක්. හැබැයි මේ ඉන්න තැනට සාපේක්ෂව මෙතන තමයි ego rejection එක එන්න පුළුවන්. අපි බලමු මෙතන ego rejection එක මත මොන වගේ දෙයක් වෙයිද කියලා. හැබැයි හොඳට මතක තියාගන්න CPI data negative වුණොත් එහේ market එක negative කියන්නේ crypt. ඒ කියන්නේ crypto market එකට effect එකක් වෙන විදිහට CPI data release වුණොත් එහෙම USD dom එක හොඳ up movement එකක් ගන්න පුළුවන්. එහෙම වුණොත් එහේ market එක crash වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. හරි. දැන් මෙතන ඔයාලා පේනවා මේ lower time frame එකත් lower higher time frame ගත්තොත් එහේ මේ zone එක liquidity වෙන්න සම්භාවිතාවය වැඩි. ඒක නිසා බොහෝ දුරට මේ zone එක break කරයි කියලා මට හිතනවා 14 news එකෙන් පස්සේ. හරි. Bitcoin එක watch කරන්න මෙන්න මේ 1255 සහ 22850 zone එක සහ 22841 22574 කියන zone එක. මම කියන්නේ higher time frame වලට සාපේක්ෂව market එක වෙන්න පුළුවන් දේ lower time frame වල අපිට trading opportunity තියෙනවා. ඒවා බලලා දැන් මේ මම දෙන higher time frame වල අපි දෙන higher time frame වල POI වලින් උදව්වක් අරගෙන ඔයාලා lower time frame වලින් confirmation අරගෙන trade වලට enter වෙන්න හැකියාවක් තියෙනවා. හරි. ඒ වගේම අර මතක් ගන්න ඕනේ SMC අගේ අලුත් badge එක පෙබරවාරි 26 වෙනිදා පටන් ගන්නවා. හැමති අයර ඒකට join වෙන්න පුළුවන් සහ විශේෂම දේ live trading access එක ඔයාලට හම්බෙනවා. ඒක තමයි වැදගත්ම කාරණේ. එහෙනම් අදට මෙතනින් update එක ඉවරයි. අපි ආය අලුත් video එකකින් ඊගා දවසේ හම්බෙමු. කට්ටියටම ජය වේවා. sorry. තව දෙයක් කියන්න තියෙනවා. විශේෂම දෙයක් මෙන්න මේක ඔයාලගේ Telegram එකෙන් share වෙනවා ඇති trading premium කියලා zip file එකක්. ඔන්න ඕක වෛරස් එකක්. ඒක හොඳට මතකයන්ද ඒක වෛරස් එකක්. මොනම හේතුවකටවත් ඒක open කරලා install කරන්නත් යන්න එපා. ඒක වෛරස් එකක්. ඔයාලගේ data hack වෙන්න තියෙන chance එක වැඩි. hack chance එක වැඩි නෙමෙයි අනිවාර්යෙන් hack වෙන්න පුළුවන්. track file සහ track software පාවිච්චි කරන කට්ටියට තමයි මේ ලොකු effect එක තියෙන්නේ. ඒක නිසා කවුරුත් මේක open කරන්න එපා. මේ කවුරුත් මේ හිතලා share කරන්නක් නෙමෙයි. ඒක නිසා මේක automatically share වෙන දෙයක්. ඒක නිසා කවුරුත් මේක open කරන්න එපා. trading zip file එකක් premium එකේ zip file එක share වුණොත් එහෙම. ඒක තමයි ඔයාලා දෙන්න දෙන ඊගාව attention එක නේ advice එක. ඒක නිසා පරිස්සම් වෙන්න. ඒක ගත්තු කට්ටිය ඉන්නවා නම් ඔයාලා පොඩ්ඩක් බලන්න setting වල ගිහිල්ලා sorry full scan කරලා චුට්ටක් බලන්න virus එකම තියෙනවා පොඩ්ඩක් අයින් කරගන්න සහ දැන් Telegram එකකින් තමයි ඔය virus එක share වෙන්නේ. ඔයාලා පුළුවන් setting ගිහිල්ලා ඒකේ auto download එක disable කරන්න. ඊට පස්සේ මේ අර file auto download වෙන එක නවතින ඔයාලම download කරලා ගන්න ඕනි. හරි. මං හිතනවා ඔයාලට update එක clear වෙන්න ඇති කියලා. එහෙනම් අපි ඊගොල්ලෝ අසේ අලුත් video එකකින් හම්බෙමු. කට්ටියටම ජය වේවා.